උන්නාද අපි පැනස්මෝ පෙරපාසලේ අත්කම්සා චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යන්නයි හදන්නේ. අපේ සසෙන් බබාගේ මොන්ටිසෝරි එකත් මේක තමයි. ඉතින් අපි අතුරට ගිහිල්ලා බලමු අපේ පොඩිත්තන්ගේ පුංචි පුංචි වැඩ කොහොමද කියලා. පැනස්මෝ පෙරපාසලේ ප්‍රධාන ආචාර්යතුමිය වන සම්මි ප්‍රීතිකා මහත්මිය මේ චිත්‍ර ප්‍රදර්ශනය බලන්න ආව ආරාධිතා මුත්තන්ව අපේ පොඩි පැටව ටිකත් එක්ක එකතු වෙලා පිළිගත්ත මෙන්න මේ විදිහට. පීතපටිය කපලා අපි හැමෝම ඇතුළට ගියා අපේ පුංචි පුංචි පැටවුන්ගේ ලස්සන ලස්සන දක්ෂකම් බලන්න. ඉතින් මේ දක්ෂකම් බලාගෙන යනකොට මට හැඟිච්ච එක්තරා දෙයක් තියෙනවා. දවසක් තුල අපි අම්මලා තාත්තලා ආච්චිලා සීයලා වැඩිහිටියොත් එක්ක දඟර දදා සෙල්ලම් දදා කියන කිසිම දෙයක් අහන්න නැතුව ඉන්න අපේ දඟකාර චූටි පැටවුන්ගෙන් මෙන්න මේ වගේ ලස්සනම ලස්සන හරිම නිර්මාණශීලී හරිම සියුම් මේ වගේ ලස්සන වැඩ අත්කම් චිත්‍ර නිර්මාණ කරලා මේ වගේ ප්‍රදර්ශනයක් තියන්න තරම් ලොකු ප්‍රමාණයක් නිර්මාණය කරපු අපේ ටීචර්ස්ලා කොච්චර ඉවසිලිවන්තයිද කියලා මේ වගේ දඟකාරයන්ගෙන් මෙහෙම ලස්සන වැඩ ටිකක් කරගන්න. ඇත්තටම හරීම ලස්සනයි අපේ පුංචි පැටව් කරලා තියෙන දේවල් ටික දැක්කහම. ඉතින් මේකට විශේෂ ස්තුතියක් දෙන්න ඕනේ අපේ ප්‍රධාන විදුහල්පතිතුමියත් එක්ක අපේ ගුරු මණ්ඩලයට. ඉතින් අපි හැමෝම කැමති අපිට වඩා අපේ දරුවෝ යම්කිසි දෙයක් ජීවිතේ ඉස්සරහට කරනවා නම් ඉස්සරහට දක්ෂකමක් පෙන්නනවා නම් ඉතින් හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම හැම සීයා කෙනෙක්ම හැම ආච්චි කෙනෙක්ම කැමති අපේ පුංචි පැටව අපිට වඩා කාඩියක් හරි ඉදිරියෙන් ඉන්නවට. ඉතින් එහෙමයි කියලා අපි දරුවන්ව එයාලගේ සෙල්ලම් ජීවිතයෙන් ඈත් කරනවා නෙමෙයි. එයාලා නිකරුණේ කාලය ගත කරන මොකද අපි හැමෝම යම්කිසි කාල රාමුවක් තුළ අපි හැමෝම රැකියාවට යනවා අපි හැමෝම කාර්යබහුල වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී අපේ පුංචි පැටව් ජංගම දුරකථනයක් එක්ක හරි එහෙමත් නැත්නම් ටීවී එකක් එක්ක හරි ඒ කියන්නේ මොකක් හරි තිරයක් ඉස්සරහා එයාලා කාර්යබහුල වෙනවට වඩා එයාලගේ දෑතෙන් එයාලගේ පුංචි අත්තලින් පුංචි ඇඟිලි තුඩු වලින් මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න එයාලව යොමු කරනවා කියන එක මම නම් අම්ම කෙනෙක් විදිහට දකින්නේ ඇත්තටම හොඳ දෙයක්.
ඇනස්මෝ පෙර පාසලේ දරුවන්ගේ අත්කම් සහ චිත්‍ර ප්‍රදර්ශනයේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි අපේ විදුහල්පතිතුමියගේ අදහසක් වුණා දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයේ වගේම දෙමව්පියන්ටත් යම්කිසි අවස්ථාවක් මෙන්න මේ කාර්යයේදී ලබා දෙන්න. ඉතින් අපේ විදුහල්පතිතුමියගේ අදහසක් විදිහට ක්‍රියාත්මක වුණා කණ්ඩායම් කීපයකට දෙමව්පියන්වත් බෙදලා යම්කිසි කාර්යභාරයක් දෙමව්පියන්ටත් ලබා දුන්නා. ඉතින් අපේ සසෙන් ඉන්න කණ්ඩායමේ අපිට අයිති වෙලා තිබුණේ ඒ අත්කම් ප්‍රදර්ශනයේ ඇතුළත් වෙන මාර්ගයේ අහස කොටස හදන්න. ඉතින් තවත් දෙමව්පියන් කණ්ඩායමකට හම් වෙලා තිබුණා ඒ මාර්ගය හදන්න. ඒ වගේම තවත් දෙමව්පියන් කොටසකට කැලේක අනුරුවක් හදන්නත් ලබා දීලා තිබුණා. ඉතින් ඇත්තටම කාර්යබහුල ජීවිතයක් ගත කරන දෙමව්පියෝ දරුවොත් එක්ක යම්කිසි කාලයක් වැය කරනවා තමයි. හැබැයි ඉතින් මේ වගේ දෙයකදී දෙමව්පියන් දරුවන් එකතු වෙලා මේ කරන වැඩේදී යම්කිසි විශේෂත්වයක් තියෙනවා. මොකද දරුවොත් එක්ක අපි එකතු වෙලා මේ දේවල් නිර්මාණය කරා. දරුවෝ ඒ දේ දැක්කා. ඉතින් දෙමව්පියන්ගේ දෙමව්පියන්වත් සහභාගී කරව ගැනීම ඇත්තටම මේකේ අපි දැක්ක විශේෂත්වයක්. ඉතින් ඒ වගේම දෙමව්පියෝ බොහොම සතුටින් මේ වැඩේට එකතු වුණා. යම්කිසි මහන්සියක් සිද්ධ වුණා. ඉතින් වීඩියෝ එකේ අන්තිමට තියෙනවා දරුවන්ගේ වැඩ වගේම දෙමව්පියන්ගේ වැඩත් කොහොමද කියලා. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පුංචි පැටවුන්ගේ චිත්‍ර සහ අත්කම් ප්‍රදර්ශනය ඉවර වුණේ. ඉතින් දැන් මේ අපි දකින්න හදන්නේ ඒ පුංචි පැටවුන්ගේ දක්ෂම දක්ෂ අම්මලයි තාත්තලයි කරපු එයාලගේ නිර්මාණ. ඉතින් මං ඉස්සෙල්ලත් කිව්වා අපේ ප්‍රධාන විදුහල්පතිතුමියගේ අදහසක් විදිහට ක්‍රියාත්මක වෙච්ච මෙන්න මේ දෙයින් ඇත්තටම දෙමාපිය විදිහට අපිත් පොඩ්ඩක් කාර්ය බහුල ජීවිතයක් ගත කරන අපිත් ඒ කාර්යබහුල ජීවිතයෙන් පැය දෙක තුනක නිවාඩුවක් අරගෙන පොඩ්ඩක් වෙලා මහන්සි වෙලා අපේ දරුවෝ වෙනුවෙන් මෙන්න මේ දේවල් ටික නිර්මාණය කරා. ඉතින් මේ තමයි පැනස්මෝ පෙර පාසලේ පුංචි පැටවුන්ගේ අම්මලගේ තාත්තලගේ ලොකු ලොකු වැඩ ටික. හරි, ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ මේ වැඩේ මූලික පියවරවල් ටික මේ පුංචි පැටවුන්ගේ අම්මලයි තාත්තලයි එකතු වෙලා එයාලගේ කාලය ගත කරලා නිර්මාණය කරන්න එකතු වෙච්ච විදිහ.